ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලට මම දීපු pen drive එකේ මට රාජ් ශංකර් කියන මුළු කතාව, ඒ කියන්නේ මුලින් මම රෙකෝඩ් කරේ නැහැ. මුල් කතා ටික මම අවුරුදු එකමාරක් විතර රෙකෝඩ් කරේ නැහැ. මේ කියනවා 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 මට 20 21 ඉඳලා තමයි කිව්වේ අප්‍රේල් මාසෙ වෙනකොට ඔන්න බලන්න කට්ටියට ගෙදර යන්න වෙනවයි කියලා. ඒ කියන්නේ මේක 20 21 ඉඳලා තිබිච්ච plan එක. ඇත්තම කියනවා නම් මම මගේ ළඟින් හිටපු යාළුවෝ තමයි රහිත රාජපක්ෂ සහ කීප දෙනෙක් මම ඔවුන්ට 20 21 දෙසැම්බර් 13 වෙනිදා කියලා තිබුණා. මෙන්න මේක මේ විදිහට වෙනවා. මෙන්න මෙහෙමයි 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 කියලා මම දැනුවත් කරලා තියෙනවා. ඒක එතුමට මම බලාපොරොත්තු වෙනවා එතුමා ඉස්සරහට ඇවිල්ලා මේවා කියලා මම මේ කියන දේවල් ඇත්ත කියලා සාතික කරයි කියලා. මොකද ඇත්තරම කියනවා නම් අපි දන්න ඇත්තරම ඒ වෙලාවේ මේක දීලා අපි ගිහිල්ලා බලමු කියලා කිව්වේ එතුමත් මට ඇඩ්වයිස් කරේ. මොකද මේක මේ අපි මගේ ආයතනයේ විතර ප්‍රශ්නයක් නෙවෙයි. මේක එතකොට ඒගොල්ලෝ ස්වර්ණවාහිනී ගත් එක සහ අනිත් මාධ්‍ය ගත් එක මුළු එකම. එතකොට ඒ මුළු කතාවම කොහොමද කරේ මොකද කරේ කියලා අපි තමයි දැනගත්තේ. මොකෝ අපි ඒක ඇතුලේ හිටියා. වෙන කවුරුත් වගේ එළියේ ඉඳලා කියනවා වගේ නෙවෙයි. එතකොට ඒ අනුව සහ අපිට ලැබුණු තොරතුරු අනුව අපි කතා කරේ ඒක එහෙම කරමු කියලා. නමුත් අන්තිමට ඒක කවුරුත් ආවෙන්නේ නැහැ කවුරුත් ආවෙත් නැහැ කතා කරනවා. විශේෂයෙන්ම ජාතිවාදයේ එළියට ඒ කියන ප්‍රශ්නේ තිබුණා. ඉතින් ඇත්තම කියනවා නම් සැප්තැම්බර් 21 අනුර කුමාර ජනාධිපතිතුමා පත් වෙන්නේ ඉස්සෙල්ලා මේක එළියට ආවා නම් ෂුවර් එකට ජාතිවාදයට මේක කැරකිලා යනවා. ඒ නිසා තමයි මම දැන් මේක ඉදිරියට අරන් එන්න තීරණය කරේ. ඔව් එක එක අවස්ථාවල මම වගේ කිමින් කියන්නේ රෙකෝඩින් එකේ තියෙන නිසා. ඔව් ඒ ගොඩක්ම දීලා තියෙන්නේ එතුමා කියනවා රෙකෝඩින් එකේ ගොඩක්ම දීලා තියෙන්නේ මුලින්ම දීලා තියෙන්නේ මිලියන 20 10 30 වගේ සුභාස්කරන් අලිරාජගේ ප්‍රොෆයිල් එක හදන්න ලංකාව ඇතුලේ PR එක හදන්න. ඒක 2015 ඉඳලා පොඩ පොඩ හැමෝටම සල්ලි දීදී PR එක හැදුවා. මේ හොඳ මහත්ෙක් ඉන්වෙස්ටර් කෙනෙක් රට ඉඳලා එන්න ඔය එතුමා මම නෙවෙයි කියන්නේ. ඒ පුද්ගලයා කියන විදිහට ඔය සුභාස්කරන් අලිරාජා ගොඩක් ප්‍රශ්න තියෙනවා එංගලන්තේ සහ පිටරට. මේ ඇවිල්ලා මේ ලංකාවේ මේ අන්තිම මැච් එක යාගේ කොහොම හරි මේක රට අල්ලගෙන මෙතන යා රටේ බලවත් හෝල්ඩ් එකක් ගත්තොත් තමයි යාට යාගේ එංගලන්තේ සහ ඔය ප්‍රංශ වල තියෙන ප්‍රශ්න ටික විසඳගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රයත්න, ඒ නිසා තමයි වටේටම මේ සල්ලි විසි කරන්නේ. කොහෙන් හරි 10ක් 15ක් පාර්ලිමේන්තුවට දාගන්න හදනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඉතුරු කට්ටියට සල්ලි දීලා එකතු කරනවා. ඕක තමයි එයාගේ ප්ලෑන් එක. නමුත් මං හිතන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු නැහැ කියලා ජාතික ජන බලවේගය එයි කියලා මං දන්න තරමින් මම අර නම් ටිකක් කියපු නිසා මං දාන්නම් තව වීඩියෝ ඔඩියෝ එකක් තියෙනවා. ඒකෙන් තව කරුණු ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. In 2015, before that, he wasn't able to come into the country anymore publicly. He can't do any business. He was highly criticized by all the parliamentarians. Yeah. So I launched a PR activity to please the most important MPs in the government. Yeah. Not only one side, from all the parties. Yeah. So I selected top influential MPs and then I did a PR campaign for them. Yeah. Regular meetings, inviting them to London, giving them parties, and I made the
hanging on. So every in from each party he has at least 3 to 4 MPs who can actually wouldn't stand against him because they're all still making money for using him. Some people, Rajita Sena Rasna kind of a people, are very moderate people, right? So they wouldn't go to this kind of an very conservative approach. Right? They always welcome equal. Osama bin Laden, but they say we have to only look at the opportunity for the country. Yeah, yeah. Right. Okay, that is the approach. So now, at that time, where I failed was failed journey. I couldn't convince his government pillar and these guys, okay. JVP. Yeah, okay, okay. Why was JVP? JVP sa government pillar sa ki padne kharaed na? Upko masaliti jati. Ek ni saath mein kaurut mein ke na khata karne, te ni saath mein vate inna kativi tarak khata karne. Mang hitarne meka. රටබ දැනගත යුතු ප්‍රශ්නයක්.